සද්ධාවන්ත බෞද්ධ පිංගතුනි, ඔබ නැවතත් එක් සිටිනේ සදහම් සරණ ධර්ම දේශනා මාලාව සමග. මෙම ධර්ම දේශනා මාලාවෙන් අපි අත මාර්ගඵල ලැබන ආකාරය පිළිබඳව ඉතා පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රථමයෙන්ම මේ මාර්ගඵල ගැන අද රටේ වැරදි මතවාද විශාල ප්‍රමාණයක් ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ වැරදි මතවාද අපි විසින් අමතක කළා. ඒ වැරදි මතවාද නැත්තම් ඛණ්ඩනය කළා තමයි අපි නියම මාර්ගඵල ලබන මාවත පිළිබඳව විස්තර කරන්න ඕන. ප්‍රධාන කොටම අද වෙන විට මතවාදයක් තියෙනවා, සුමනා සුජාතා ආදීන් වෙලා එකම ධර්ම මණ්ඩපයේ මෛත්‍රී බුදු සාසනය නිවන් දකින්න ඕන කියලා. මේ වැරදි මදහස සම්පූර්ණ ඉවත් කරන්න ඕන. හේතුව මේ ගෞතම බුදු සාසනය, ගෞතම බුද්ධ ශාසනයේදී අවම වශයෙන් සෝවාන් වෙන්න බැරි නම් ලැජ්ජාවට පත් වෙන්න ඕන කියලා ඉතා පැහැදිලිව ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම ඉතාම පහසුවෙන් සෝවාන් ඵලය ලබා ගන්න පුළුවන් බව සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ පැහැදිලිව සඳහන් වෙනවා, සාලේයික සූත්‍රයේ. ඒ වගේම තවත් දුරුමතයක් තියෙනවා, මේ මාර්ගඵල ලබන්න ධර්මය නිරුක්ති දීමක් අවශ්‍ය වෙනවා කියලා. මේක සම්පූර්ණ බොරු කතාවක්. පටිසම්භිදා මාර්ගයේ ඉතාම පැහැදිලිව දක්වනවා මේ පටිසම්භිදා ඥාන නොයසේනම් ධර්මයට නිරුක්ති ආදී දීමේ හැකියාව ඉතාම විරල හැකියාවන්. රහතන් වහන්සේලාට පවා වැඩි දිනෙකට ඒ හැකියාව නැති නිසා, නැති බව. ඒ නිසා ධර්මයේ පිළිමද නිරුක්ති දීමේ අවශ්‍යතාවයක් කොටින්ම කොහෙත්ම අවශ්‍ය නැහැ. මාර්ගඵල සංඛ්‍යාත නිවුණට පැමිණින්නේ නිසා පද බෙදමින් විභාග කරමින් යන මාර්ගයක් නෙමෙයි, ඉතා පහසු මාර්ගයක් තමයි මාර්ගඵල ලබන මාවත. තවත් වැරදි මතවාදයක් තියෙනවා, ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනයි කියන එක සොයාගත්තම ඒක අවබෝධ කරගත්තාම ඉබේම මාර්ගඵල හම්බුනයි කියලා එහෙමත් මතවාදයක් අද තියෙනවා. ඒ මතවාදයක් සම්පූර්ණ වැරදි. ඒ මතවාදය ඛණ්ඩනය කරන්න ඕන. මා දැනටමත් ඔප්පු කරලා පෙන්වා දීලා තියෙනවා, ලංකාවේ නෙමෙයි බුදුහාමුදුරු ඉපදුනේ ඉන්දියාවේ මධ්‍ය තලේ කියලා. ඒ අනුව ඒ මතවාද ඔස්සේ ගිහිල්ලා නන්නත්තර වෙන්න එපා. නිවැරදි මතවාද ඔස්සේ ඇවිල්ලා නිවැරදි ධර්මය දැනගෙන නිවැරදිව මාර්ගඵල සංඛ්‍යාත නිවන්ට පැමිණෙන්න. ප්‍රධාන කොටම මාර්ගඵල ලබන මාවත සෝවාන් ආදී මාර්ගඵල ලබන ඒ පිළිවෙත තමයි අපි දැනගන්න ඕන. ඒ අනුව අද වෙනුවිට මාර්ගඵල ලබන මාවත් දෙකක් අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි තේරවාදයේ විසින් අනුදක්නා ලද මාර්ගය සහ මුල් බුදු සමයේ විසින් අනුදක්නා ලද මාර්ගය. මෙහි මුල් බුදු සමයේ විසින් අනුදක්නා ලද මාර්ගය ඉතා සරල දෙයක්. නමුත් තේරවාදයේ විසින් අනුදක්නා ලද මාර්ගය සැහෙන ගාම්භීර සහ දීර්ඝ දේශනාවලින් සමන්විත එකක්. ඒ අනුව තේරවාදයේ අනුව සෝවාන් මාර්ගඵලයට ලැබෙන නව මහා විදර්ශනා ඥාන ඔස්සේ විදර්ශනා වඩන්න ඕන. නමුත් මූලික සූත්‍ර අනුව නව මහා විදර්ශනා ඥාන කිසිවක් මූලික සූත්‍රවල සම්පූර්ණ වශයෙන් දැක්වෙන්නේ නැහැ. ඒ ඥාන එකක් දෙකක් පමණයි සූත්‍ර පිටකයේ පැහැදිලිව දැක්වෙන්නේ. අනිත් ඥාන ගැන කිසිදු විස්තරයක් සූත්‍ර පිටකයේ හෝ අභිධර්ම පිටකයේ නැහැ. ඒ ආකාරයෙන් පහළ වෙනවා කියලා. ඒ වගේම සූත්‍ර පිටකයේ අනුව සෝවාන් මාර්ගයේ වැඩීම ඉතාම සරල දෙයක්. ඒ අනුව සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව යන කරුණු හතර තමයි සම්පූර්ණ කරගන්න ඕන සෝවාන් මාර්ගයේ වඩන්න. ඒ අනුව බුදුන් වහන්සේ විස්තර කරනවා, දේශනා කරනවා සෝවාන් මාර්ගයේ වඩන්නේ සත්පුරුෂයන් ඇසුරු කළා, බණ අහන තැනක් අහගෙන එතන ගිහිල්ලා බණ අහලා ඒ බණ අනුව තමන්ගේ චර්යාව වෙනස් කර ගැනීමෙන් තමයි මේ මාර්ගඵල සංඛ්‍යාත නිවනට යොමු වෙන්න ඕන. ඒ අනුව තමයි සෝවාන් මාර්ගයේ වැඩෙන්නේ. මෙන්න මේ සෝවාන් මාර්ගය වැඩිලා අවසානයේ සෝවාන් මාර්ග චිත්තය උපදිනවා. සෝවාන් මාර්ග චිත්තෙන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංසාර බැමි තුන නැත්තම් සංයෝජන ධර්ම තුන අහෝසිවිල යනවා, නැත්තටම නැති වෙන්න. සක්කාය දිට්ඨි කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන දේ, නැත්තම් සිත, හය, කය රැකගත යුතු නැත්තම් සමුද්ධිමත් කළ යුතු දෙයක් බව හැඟීම. නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ඒ දේ ගැනීම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. විචිකිච්ඡාව කියලා කියන්නේ දිට්ඨ, සිත, මුත, විඤ්ඤාත, පත්ත, පරිේශික, අනුවිචරිත කියන ස්ථාන හය පිළිබඳ සැකය. මේක නිත්‍යද අනිත්‍යද කියන සැකය. අන්නේ සැකයක් දුරු වෙනවා ඔන්න ඔය කියන සෝවාන්
මාර්ග චිත්තෙන්. අනිත් එක තමයි සීලබත පරාමාසය. සීලබත පරාමාසය දෙආකාරයි, සීල පරාමාස වෘත පරාමාස. අන්න ඒ පරාමාසයන් දෙක තේරුම තමයි පරාමාස කියන්නේ අල්ලා ගැනීම. සීලයන් මගින් සංසාරය අල්ලා ගැනීම, වෘතයන් මගින් සංසාරය අල්ලා ගැනීම කියන දෙක අත්හැරීම තමයි මෙන්න මේ අදහස් වෙන්නේ. ඒ අනුව සෝවාන් මාර්ග චිත්තයෙන් මොකද්ද වෙන්නේ? උද්‍යවේ ඥානය උපදිනවා. උද්‍යවේ ඥානය කියන්නේ සියල්ල ඇතිව නැතිව යන්නේ යන ඥානය. ඒ අනුව යම්කිසි පුද්ගලයෙක් සියල්ල ඇතුව නැතිව යන්නේ, නැත්තම් සංස්කාරයන් සියල්ල අනිත්‍යය කියන එක දැනගත්තාම එම් පුද්ගලයා සක්කාය දිට්ඨිය නැති වෙනවා, විචිකිච්ඡාව නැති වෙනවා, සීලබ්බත පරාමාසී නැති වෙනවා. එක එක විදර්ශනා ඥානයක් තුළින් මේ තුලම නැවත නූපදින්න සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා. ඒ මෙහෙමයි සීලබ්බත පරාමාසී ගත්තොත් සියල්ල ඇතිව නැති වෙන පුද්ගලයාට, බව දන්නා පුද්ගලයාට සීලයන් වෘතයන් ආරක්ෂා කරගෙන අල්ලාගෙන සිටීමේ අවශ්‍යතාවයක් නැහැ. සක්කාය දිට්ඨිය, ඒ කියන්නේ සියල්ල නিত্য සුඛේ ආත්මය කියන දෘෂ්ටියක් නැති වෙලා යනවා. ඒ වගේම සියල්ල නিত্যද සුඛද ආත්මද යන සැකයක් නැති වෙනවා. ඒ අනුව සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබත පරාමාස කියන සංසාර බැමි තුනම නැවත නූපදින්න අවශ්‍ය වෙනවා ඊටාම සාර්ථක විදියට. මේකෙදි සෝවන් මාර්ගය වැඩි දියුණු කරන්නේ ආකාර දෙකකින්. එක්කෝ සද්ධානුසාරී මාවත, නැත්නම් ධම්මානුසාරී මාවත. සද්ධානුසාරී මාවත වැඩි දියුණු කරන පුද්ගලයා සද්ධාව වැඩි කරගන්නා මාර්ගය ඔස්සේ ගිහිල්ලා සංයෝජන බැමි, නැත්නම් සංසාර බැමි තුනක් අහෝසි කළ දනෝ. ධම්මානුසාරී මාවත යන පුද්ගලයා ධර්මය ගැන ඉගෙන ගන්නා මාවත ඔස්සේ ගිහිල්ලා සංසාර බැමි තුනක් සම්පූර්ණයෙන්ම අහෝසි කළ දානෝ. ඔන්න ඔය ආකාරයට තමයි සෝතාපන්න ඵලයට පැමිණෙන්නේ. මේක ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් ඉතාම සරල දෙයක්, ඉතාම සරල මාවතක්. ඒ වගේම සූත්‍ර පිටකයේ තැන් දෙකකම තියෙනවා. මම මේ තැන් දෙක මතක් කරන්නම්. පළවෙනි තැන තමයි අනාථපිණ්ඩික සිරිතුමා අරබයා කරන ලද එක්තරා සූත්‍ර දේශනාවක් තියෙනවා. දෙවෙනි තැන තමයි දීඝාය උපාසක සූත්‍රය. මෙන්න මේ කියන සූත්‍ර දෙකේ තියෙනවා ඉතා පැහැදිලිව යම්කිසි පුද්ගලයෙකු සෝතාපන්න අංගයන් හතර සමාදන් වෙලා ආරක්ෂා කරගත්තොත් ඒ පුද්ගලයා එයින්ම සෝවාන් ඵලයට පැමිණෙනවා කියලා. ඒ අනුව මොකද්ද මේ සෝතාපන්න අංග හතර? ඉතාම පහසුවෙන් මතක තියාගන්න, බුදුන් කෙරෙහි අචල සද්ධාව, දහම් කෙරෙහි අචල සද්ධාව, ආර්ය සංඝරත්නය කෙරෙහි අචල සද්ධාව, මුලින් මැදින් අකින්න කරන ලද ආර්යකාන්ත වූ, නැත්නම් ආර්යයන් විසින් පසස්නා ලද්දා වූ පංචශීල ප්‍රතිපදාව. මෙන්න මේ කරුණු හතර යම්කිසි කෙනෙක් ඇති කරගත්තොත්, සමාදන් වුණොත්, ආරක්ෂා කරොත් මේ පුද්ගලයා මෙයින්ම සෝවාන් ඵලයේ සිටින බව සූත්‍ර පිටකයේ තැන් දෙකකම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ අනුව යම්කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට පැමිණියොත් ඔහුට මේ කියන සෝතාපන්න අංග හතර තියෙනවා. ඒ වගේම යම්කිසි පුද්ගලයෙක් ඒ අංග හතරට පැමිණියොත් ඒ පුද්ගලයා එයින්ම සෝවාන් වෙනවා. යම්කිසි පුද්ගලයෙක් මේ ඵල අංග හතර සමාදන් වීම පවා සෝවාන් වීමට ප්‍රමාණවත් බව දීඝාය උපාසක සූත්‍රයේ අනුව ඉතාම පැහැදිලි. ඒ වගේම ඉතාම වැදගත් කරුණක් තමයි මේ සෝවාන් පුද්ගලයෙක් කියන්නේ අමුතු ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. සෝවාන් පුද්ගලයෙක් අතින් නොකරන වැරදි තියෙන්නේ නමයයි. ඒ නමය මෙන්න මෙහෙම ඉතාම පහසුවෙන් කටපාඩම් කළ මතක තියාගන්න පුළුවන්. ඒකත් තමයි කිසිම සංස්කාරයක් නිත්‍ය ලෙස දකින්නේ නැහැ, සුඛ ලෙස දකින්නේ නැහැ, ආත්ම ලෙස දකින්නේ නැහැ. අනිත් එක තමයි ආනන්තරී පාප කර්ම පහ කරන්නේ නැහැ. ඒ අනුව 5යි 3යි 8යි තව එකයි එයාට කරන්න නැති දේවල් තමයි තියෙන්නේ. ඒක තමයි අන්‍ය ශාස්ත්‍රවරයෙකු සරණ යාම. ඔන්නේ ඔය කියන නමේ ඇරෙන්න ඕනම භයානක ක්‍රියාවක්, ඕනම වැරදි ක්‍රියාවක්, ඕනෑම පහත් ක්‍රියාවක් සෝතාපන්නික වතින් සිද්ධ වෙන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න ඕන. උදාහරණයක් වශයෙන් හත්ති සාරිපුත්ත ස්ථවිරියන් වහන්සේ, උන්වහන්සේ සෝතාපන්න ඵලයට පමිණ සිවුරේ ඉඳලා පහත් භව ලැබලයි කියලා හිතාගෙන ඉඳලා අන්තිමේදී කාන්තාවක් එක පැනලා ගියා. නමුත් සෝතාපන්න ඵලය අහෝසි වුණේ නැහැ. අන්න ඒ වගේ වැරදි සිද්ධ වෙන්න පුළුවන් සෝතාපන්නයන් ඇති, අටුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ මාර්ගඵලය මාර්ගඵල ලාභේ නැති වෙන්නේ. ගොඩක් අය මේ කරුණු දන්නේ නැහැ. දන්නේ නැතුව නොයෙකුත් වැරදි මතවාදවල එල්බිලා ඉන්නවා. ප්‍රධාන වශයෙන්ම අද විනිවිද මාර්ගඵල ගැන විශාල ප්‍රමාණයක් වැරදි මතවාද ඇවිල්ලා මාර්ගඵල සංඛ්‍යාත නිවනට යොමු වෙන පිණිස ඉතාම අඩු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් සමහරු කියනවා අද මාර්ගඵල ලබන්න බෑ කියලා. මේ සම්පූර්ණ වැරදි කතාවක්, දෝෂ දර්ශනයට ලක් විය යුතු කතාවක්. එවැන්නක් ඇත්තේ නැහැ.
ඒ වගේම සමහරු කල්පනා කරනවා මාර්ගඵල ලැබපු කට්ටිය මේව ප්‍රකාශ කරන්නේ ප්‍රකාශ නොකළ යුතුයි කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්, වැරදි කතාවක්. ඒ වගේම සමහරු හිතන් ඉන්නවා භාවනා කරන්න ඕන කියලා මාර්ගඵල ලබන්න. ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්, දෝෂ දර්ශනයට ලක්විය යුතු කතාවක්. ඒ අනුව මෙයාදී වැරදි අඩුපාඩු සියල්ලම පිටු දැකගෙන නියම ආර්ය මාර්ගයේ ගමන් කළා. මාර්ගඵල සංඛ්‍යාත නිවනට මේ ආත්මයේ භාවයේම යොමු වීම තුළින් ඊටම වටිනා සහන ලැබෙනවා. ඒ සහන තමයි සතර අපාය බියලවීම. සතර අපාය බියලීම කියන්නේ ලොකුම වාග්යක්. ඒ කියන්නේ සෝතාපන්නය කිසිම දවසක නැවත උපදින තුරු සතර අපායේ නරක ස්ථාන වලට යන්නේ නැහැ. ඔහුට විවෘත එකම ස්ථානය සතර අපායෙන් සුගති විනිර්වාත අසුරනිකාය පමණයි.